ජීවන් මේ කවුරු කවුරුද දැන් මේ ඇවිල්ලා ඉන්නේ මේ මගේ අම්මා මේ මගේ පුංචි කියන අපේ අම්මගේ නංගි අම්මයි පුංචි අම්මයි හරි මේ අම්මේ දැන් ජීවන් කියන්නේ මොන වගේ මේ චරිතයක්ද කියලා කියන්නක අපිට ওই වගේ කෙනෙක් පුංචි කාලෙම හරිම ෂෝබ් අපි එයාට බබා කියලා කියන බබෙක් බබා කියලා කියන්නේ දැනටත් එයාට මමල්ලයිත් සමල්ලට වීලු කරන බබෙක් වගේ බබා කියලා කියන්නේ යන පුංචි කාලේ ඉඳලා ඉතින් හරි ශෝකනේ මේ හරිම මේ කවුරු දැක්කත් මාමේ නැන්ද කියලා කතා කරනවා මේ හැමෝම හරි ආදරේ ඉතින් මේ ඕනම කෙනෙක් දැක්කම හිනා වෙනවා මාමේ නැන්ද කියලා කතා කරනවා ඉතින් මේ පුංචි කාලේ ඉඳලා මේ ඉතින් ගීත ගායනා කරන හරි දක්ෂයි පුංචිම කාලේ ඉඳලා කොහොමද ඒ දක්ෂතාවය හඳුනගන්නේ කොහොමද හඳුනගත්තා කියන්නේ ඉතින් ඕනම සින්දුවක් කිව්වම එයාට හොඳ මතකයක් තියෙනවා මේ වචනේ අමතක වුණොත් බුරු කැල්ලක් හරි දාලා ඒ සින්දුව හිමි. එහෙම කතියක් තියෙනවා මෙයා. දැන් නම් බෑ තරගේ එහෙම කරොත් එහෙම. ඔව්. අනුන් අහන්න වෙනවනේ. ඉතින් ඔය රූපාන්ත මහත්මයා ගීතේම හරියට ගායනා කරනවා ඉඳගෙන සඳේ ඔබ කොයිද මේ යාමේ. යාමේ කියන්නේ යාමේ නෙමෙයි කියන්නේ යාමේ කියලා කියන. ඔව්. ඉතින් ඒ තරම් අර බහතෝරන කාලේ ඉතින් එහෙම තමයි සින්දු කියන්නේ මෙයා. පස්සේ පස්සේ ඉතින් ඔය පෙර පාසල්ලේ එහෙම දැම්මාම දක්ෂකම් පෙන්නුවා. මේ ගීත ගායනා කරා රංගපෑවා සහෝදරියෝ දෙන්නෙක් තමයි ඉන්නේ නේද සහෝදරියෝ දෙන්නෙක් මේ ඉන්නේ නේ එකම කොල්ලා ඔව් එකම පුතා මගේ එකම පුතානේ වැඩි කිට්ටු අම්මත් එක්කද තාත්තත් එක්කද ජීවන් අපි හැමෝම එකමුතු හිටියා ගීත ගායනා කරනවා ගෙදරින්ම හොඳට හැමෝම සින්දු කියනවා ඉතින් මේ හරිම ආදරෙන් ඉන්නේ අපි හැමෝම ගෙදර හිටියේ ඒ කාලේ තාත්තා මොකද රැකියාව කළේ ජී? තාත්තා වරාය වැඩ කරේ. වරාය කොළඹ නැවුතට අංක. ආ. එහේ තමයි. මේ මෑත වකවානුවේ තමයි තාත්තා විශ්‍රාමගිය 2016. ජීවිතෙන් සමුගන්නෙත් තරගයට ආවට පස්සේ නේද? ජීවන් තරගයට එද්දී තාත්තා කොහොමද ඒ වෙනකොට අසනීප තත්වෙන්ද හිටියේ? තාත්තා තරගය ගැන කතා කරාද ජී? ඔව් තාත්තා මගේ ෆස්ට් ප්‍රොෆ කියන්නේ පළවෙනි ප්‍රොෆයිල් ෂූට් එකේදී තාත්තා කතා කරා. ඇත්තරම එයා නැතුණේ අප්‍රේල් මාසේ අප්‍රේල් 22 වෙනිදා නැතුණේ ඒක මම තරංගේ ඉන්නවා ඉතින් එයාගේ තමයි බලාපොරොත්තුව තිබ්බේ එයා හරි මාසාවෙන් හිටියා මම කවදා හරි රටේ ජනප්‍රිය ගායකයෙක් වෙනවා බලන්න වැඩිපුරම ඉතින් මට එකම දුකක් තිබ්බේ මට තාත්තාව හිරුස්ටා වේදිකාවට මම සින්දු කියනවා බලන්න එක්කන් එන්න බැරි වුණා ඒක මාර දුකයි ඉතින් කමන්නෑ මම දන්නවා තාත්තාගේ තාත්තා ඉන්නවා කියලා මාත් එක්ක ඒ ගැන මම සතුටු වෙනවා මගේ තාත්තා මාත් එක්ක හැමදාම ඉන්නවා කියලා මම දන්නවා තාත්තා නැති දුක තියෙනවා නමුත් ඒ වුණාට මම දන්නවා එයා මගේ හදවතේ ඉන්නවා හැමදාම පොඩි කාලේ ඉඳලා මේ ගායනයේ පැත්තට යොමු කරන්න තාත්තා අම්මා මොනවද කළේ ඇත්තටම ඒගොල්ලෝ හින්දා තමයි මම අද මෙතන ඉන්නේ තාත්තායි අම්මයි දෙන්නටම ගායන හැකියාවල් තියෙනවා තාත්තා අපි 100ට පුළුවන් සිය ඕනම කියන ඉන්ස්ට්‍රුමන්ට් ටම් ප්ලේ කරන්න පුළුවන් අම්මගේ අයියා ලයනල් ගුණරත්න ඉතින් මගේ ලොකු මාමටත් පුළුවන් ගීත ගායන බීෂේණී ගායනයේ ගායකයෙක් ගුවන් විදුලි ඉතින් මං හිතන්නේ මම මියුසික් ඉගෙනගෙන නැති වුණාට මට ඒ ආවාසය තදින්ම මගේ ලේවල දෙනවා කියලා අම්මේ මොන පැත්තටද ජීවන්ව දැන් යොමු කරේ කියන්නේ අධ්‍යාපනය ඒ කාලේ පාසල් කාලේ අම්මගේ හීනේ ජීවන් වෙනුවෙන් මොකද්ද තිබුණේ ජීවන්ව කොහොමද දකින්න ආසාව තිබුණා මුලින්ම ඉගෙන ගන්න ඕන මොන දේට ඉගෙනීම තමයි මූලික වුනේ ඊට පස්සේ උනන්දුයිද පාසලේ වැඩවලට උනන්දුයි හරියට ගෙදර වුණත් ඒ ඉස්කෝලේ වැඩ කරේ මේ සින්දු වහ තමයි හින්දනාම ඒ කැසට් දාගෙන සින්දු වහ තමයි ඒ ඉස්කෝලේ පාසල් වැඩ කරේ ඉතින් මේ අපකම මූලික ඉගෙනගෙන ඊට පස්සේ තමයි ඉස්කෝලෙන් දැනගත්තා මෙයාගේ සංගීතේ දක්ෂකම් ජීවන්ගේ මොකද්ද තිබුණා ෆෝකස් එක කියන්නේ දැන් ඔය අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපනයේ වුණාට පස්සේ එක එකනට එක එක මේ තියනවනේ ඇත්තට මම ඒ කාලේ ඉඳන් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මේ සංගීතේ හරි ආදරේ කවදා හරි සංගීත පැත්තෙන් මට යන්න ලොකු බලාපොරොත්තුවක් තිබ්බා ඉතින් ඒක අද සාර්ථක වෙලා තියෙනවා මගේ නමුත් ඒ කාලේදී ඉස්කෝලෙන් අවුට් වුණාන් පස්සේ අපිට එච්චර ආර්ථික මට්ටමින් අපි එච්චර දියුණුව තිබ්බේ නැහැ. ඉතින් යම්කම් අපේ අඩුපාඩු තිබ්බා ආර්ථික පැත්තෙන්. ඉතින් කමන්නේ මං සතුට වෙනවා මං අද හිරු ආයතනයේ පින් සිද්ධ වෙන්න මුළු ලෝකයක් දන්න
ජීවන් කෙනෙක් වෙලා ඉන්නවා. ඒතොර දැන් ඔය ඒ ආර්ථික අඩුපාඩු එක්කවත් gedarin රස්සාවක් හොයා ගන්න රස්සාවක් කරන්නේ. අනේ මට කවදාවත් කියලා නැහැ. කවදාවත් රස්සාවක් කරලත් නැහැ. තියලා තියෙනවා. මොනවද කරලා තියෙන්නේ? මාකටිං එක්සිකියුටිව් කෙනෙක් ඉදිරියේ වැඩ කරා අවුරුදු 8ක්. අවුරුදු 8ක් වැඩ කරා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ කොතනද ජීවිතේ? මෙතන. තෘප්තිමත් වෙන්නේ? මෙතන. සංගීතයත් සංගීතය. මට කවහරි පිනවන්න පුළුවන් නම් ඕනම දෙයකින් මම එතන මෙතනින් මම සතුටු වෙනවා. පුංචි අම්මේ දැන් මේ ජීවන් දැන් නිකම් පුංචි අම්මෙක් නෙමෙයි ජීවන්ගේ පුංචි අම්මනේ නේ කොහොමද ලැබෙන ප්‍රතිචාරයම නෑදෑයන්ගෙන් වෙන්න පුළුවන් යාළුවන්ගෙන් අසල්වාසීන්ගෙන් දැන් පුතා දැන් මම පුතා පුංචි කාලේ හැදුනේ කුරුඳුගහ ඇතකනේ එල්බීටී මගේ ළඟ මොකද අම්මා රැකියාවට ගෙනිසම් මාසත්තයි මේ කොළඹ මම කුරුඳුගහ ඇතකමට එක්කගෙන ගිහිල්ලා එහෙ තමයි අම්මත් රැකියාවක් කළා ඒ කාලේ ඒ නිසා පුංචි අම්මත් එක්ක තමයි ඒ කාලේ ගත වුනේ. ඔව්. ඉතින් මෙයාට සින්දු පහක් හයක් කියන්න ඕනේ හැමදාම නිදා ගන්න. ඉතින් මේ සින්දු වලට හරි ආසයි කියලා මට ඒ දවස්වලම තේරුණා. ඉතින් සින්දු පහක් හයක් කියලා නිදි කරවන්න මම සෑහෙන මහන්සි ගත්තා. ඒ කියන්නේ තේරුණා ඒ වෙලාවේ සංගීතයට පුදුම ලැබිකමක් තියෙනවා කියලා. මෙයාට අවුරුදු 3මාරයි මේ කාලේ මේ අපේ ජගත් වික්‍රමසිංහ සංගීත වේදී ආනන්ගේ අඤ්ඤඤ්ඤම් පාවි පාවි ඒ ගීතය තමයි මම මුලින්ම මෙයාගෙන් ඇහුවේ. ඊට පස්සේ මම අක්කට කිව්වා අක්කේ මෙන්න මේ සින්දුව මෙයා කිව්වා හරි පුදුමයි. කවදා හරි ගායකෙක් වෙලා තමයි මෙයා නතර වෙන්නේ මේ කියන අර පිච් එකට ඒ සින්දුව මෙයා කියනවා. හරි ලස්සනයි අක්කේ අපි මෙයා ඒ අංශෙන් ඉදිරියට යවමුද කියලා. ඊට පස්සේ තමයි අවුරුදු 10ක් විතර වෙනකොට සරත් ඕවිටිගල සංගීත වේදී ආනන් මෙයාගේ පාසල් වේදිකාවේ සරත්තෝටිගල සර් මට හම්බුනේ මගේ දෙවනි සංගීත ගුරු පියාණන් හැටියට. පළවෙනි මාගේ දක්ෂතාවය අඳුරගත්තේ රෝහිණී ගමගේ කියන ගුරු මෑණියන් ස්කෝලේ. ඔව්. තම්මැට්ටන් ස්ටික් එකෙන් ඔළුවට ගහලා තමයි අපිට ඉගැන්වුවේ මේ විච් එක මේ විදිහට සින් කරන්න. ඉගෙනේ නැහැ නමුත් අර අපි තරඟ වලට යවන්න අපි ගායනා කිරීමේ හැකියාව තිබිච්ච හින්දා මට තාම මතකයි හටන් ගියේකදී මට ඒ තම්මැට්ටම් පාරක් වදින ටික් ගාලා මම පැරිදියර සිං කරපු වෙනදා ඉතින් එතුමීටත් මං අද හදවතින්ම ගෞරව කරනවා අද මං මෙතන ඉන්නේ ඒ තම්මැට්ටම් පාර කාපු වෙනදා ජීවන අම්මා තාත්තා දෙන්න කොච්චර ජීවන්ට හේවණල්ලක් වෙලා තියෙනවද මේ ආපු ගමනේ යෝ දේවණල්ලක් අම්මයි තාත්තයි වගේම මගේ නෑදෑයෝ සියලුම දෙනා හරිම ආදරේ මට. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම මට පරම්පරාවෙම ඉන්නේ මං විතරයි කොල්ලෙක්ට අපේ තාත්තගේ නම ගෙනියන්නේ. ඉතින් මගේ තාත්තගේ පැත්තේ අම්මගේ පැත්තේ හැමෝම හැම නෑදෑයෙක්ම මතක් කරන්න ඕනේ. හරිම ආදරේ මට. තමන්ගේ දරුවෙක්ට වගේ අතරත් සලකන්නේ. ඉතින් ඒක ලබන්න මං පින් කළා තිබ්බා. තාමත් ඒ ආදරේ එහෙමම තියෙනවා. තාත්තව අපිට හිරුස්ටා වේදිකාවට ඒ පරිශ්‍රයට ගෙන්න ගන්න බැරි වුණානේ. නමුත් අම්මව බොහොම ආඩම්බරෙන් ඉදිරියේ තියාගෙන ගායනා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවානේ. අපි පොඩ්ඩක් බලමුද ගායනා කරපු අවස්ථා ටිකුත් බලමින්ම ඒ අත්දැකීම මතක් කරගමු. ජීවන් මුලින්ම වේදිකාවට එන්නේ නම් මෙන්න මේ වගේ ටයක් වෙනස් විදියකට මේ අද දකිනවා වගේ නෙවෙයි. අම්මේ මොකද මේ හිතුනේ දැන් මේ පළමු දවසේ ගායනා කරද්දී? ආ හරිම ආඩම්බරයක් දැන පුතාගෙන. හරිම සතුටුයි මට. ඉතින් අපි වාසනා කරලා තුනත් මේ වගේ ස්ථානකට ඇවිල්ලා මේ නේද? මේ වගේ තැනකට ඇවිල්ලා ඉතින් වාඩි වෙන්න වුණත් අපි වාසනා කරලා තියෙනවනේ. බලන්න කෝල්වර්සන් මැද්දේ මේත් එක්කම මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹන මේ ජීවන් වෙනුවෙන් වීඩියෝ ප්‍රාකාරය එසවෙන්නේ ජයග්‍රහණයම ලැබෙමින් ජීවන් අපි මම අර කිව්වත් වගේ මුලින් දැක්කට වඩා මේ දවසින් දවස තරඟ වාරයෙන් වාරය ජීවන් අලුත් වෙනවා වෙනස් වෙනවා මොකක්ද ඒකට රහස? රහස කියන්නේ ඇත්තටම මගේ පිටිපස්සෙන් ඉන්න සියලුම දෙනා ඒකට ස්තුතියන්ත වෙනවා. යාළුවෝ නෑදෑයෝ මගේ ළඟින් ඇසුරු කරන අය ඉතින් ඒ හැම දෙනාම
මංගිනුවෙන් මෙහෙම දේවලුත් කරලා දිනවා මහා පරිමාණ දේවලුත් කරලා දිනවා ඉතින් ඒවට පින් සිද්ධ වෙන්න තමයි මං ඔව් ඉදිරින් මං කියන්නේ ඇඳුම්ෙන් පළදෙන් වුණත් ඒගොල්ලෝ තමයි මට අරන් දීලා තියෙන්නේ ඉතින් මං ඒකට අදට මෙතනදී මම ස්තුතිවන්ත වෙනවා මංගිනුවෙන් කරපු හැම එක වචනකින් හරි මාව දිරිමත් කරලා ඒ කරපු හැම කෙනාටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වෙද්දි මම ඒගොල්ලන්ට මගේ උපරිම සාධාරණේ කළා තියෙනවා ඒගොල්ලෝ මට වේදම් කරපුවාට ඒගොල්ලන්ගේ කාලය නාස්ති කරපුවාට ඒ හැම දෙයකටම ගොඩාක් ස්තුතියි මට පුළුවන් උපරිමයෙන්ම මම ඕගොල්ලෝ වෙනුවෙන් මේ දේ කරනවාමයි ජීවන් දැන් මේ පුංචි කාලේ හෝ තරුණ කාලේ දැන් ওই ගායනා කරන්න අවස්ථා එහෙම හොයාගෙන ගිය කාලයක් තිබ්බද නැත්නම් ජීවන්ට කොහොමද සංගීතය පැත්තට පසු කාලීනව යොමු වෙන්න තිබ්බ නැහැ එතනම අපි ඉස්කෝලේ මගේ යාළුවෝ අපි ඔක්කොම එකවලා මේ බෑන්ඩ් එකක් දැම්ම අපි ඒක මම තමයි ඒකේ මේන් සිංගර් හැටියට ප්‍රධාන ගායක හැටියට හිටියේ මේ ඉන්න මගේ පොඩි යාළුවෝ කියලා ජීවන්ගේත් මේ පොඩි පොඩි වර්ෂන් එකක් ඉන්නවා මට අඳුරගන්න පුළුවන් වුණා තාම මේ බබා මූණම තමයි තියෙන්නේ නේ මේ මේ කොයි කාලෙද මේ කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ ඔය මම 1999 දී ඉස්කෝලේ යන කාලේදී මේ වෙලාවේ මම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඇත්තටම මගේ දෙවනි සංගීත ගුරු පියාණන් වන විශාරද සරත්තෝ විදිකල ගුරු පියාණන්ට සහ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක අශෝක පීරිස් මහතුමාට අද අප අතර නැහැ ඒ උන්හට ඉතින් ඒ ප්‍රවීණයන් දෙපළට මම ඉතාමත්ම ආදරෙන් ගෞරව කරනවා මට මේ අවස්ථාව ලබා දුන්නට ලක්ෂ සංඛ්‍යාත ළමයි අතරින් අපේ ඉස්කෝලේ රාහුලේ අපිට තිබිච්ච ඉස්කෝල වලින් තමයි මේ අවස්ථාව අපිට ලබා දුන්නේ ඉතින් කැසට් පාට තුනක සිං කරායි මම සින්දු හතක් කතා මාරක් විතර කියලා තියෙනවා හතක් කතා මාරක් විතර කියලා තියෙනවා ඒ කියන්නේ භාගය කැලිත් තියෙනවා මේ අම්මේ දැන් මෙච්චර කල් දැන් මේ මෙතෙක් ජීවන ඇවිල්ලා තියෙන ගමන විශේෂයෙන්ම හිරුෂ්ඨා වේදිකාවේ ඇවිල්ලා තියෙන ගමන ගැන අම්මට මොකද හිතෙන්නේ දැන් කල්ුණෙක් කිව්වේ හරිම ආඩම්බරක් ආඩම්බරයක් දැන්නා ඉතින් මට එකම පුතා ඉන්නේ ඉතින් හරිම ආඩම්බරයි මට හරිම සතුටයි ඉතින් පුතාගෙන ජීවන් ගැන ඔව් දැන් තියෙන හීනේ මොකද්ද ඊළඟට නේද ඉදිරියට යන්න ඕනේ ඉදිරියටම යන්න ඕන ඉතින් ඒක තමයි මගේ හීනේ මගේ සතුට දැනනයි ඉතින් ජීවන්ගේ හිතෙත් අම්මා වෙනුවෙන් හීනයක් ඇතිනේ නේ අම්මව මේ විදිහට දකින්න දුක් කෙදලා තියලා දැන් යා තනියම ඉන්නේ එන්නේ කවර එන්නෙත් නැහැ තාත්තව දාලා එන්න බෑ තාත්තා ඊට දැන එන්න ගුවයි කියලා එන්නේ නැහැ ගෙදර තනියම ඉන්නේ ඉතින් මොකද කියන්න බෑ අපිට පුළුවන් දේවල් මමයි නංගිල දෙන්නයි කරනවා ඉතින් ඉඳලා හිටලා සතියේ පාරක් දෙපාරක් ඉඳලා අපි ගෙදර ගියලා තියාගන්න ඉතින් අනිත් ළඟ එක අනිත් දුව ඉන්නේ ළඟ බාර දුව ඉන්නේ ළඟ අනිත් දුවත් ළඟ ඉන්නේ ඉතින් ඒගොල්ලන් සේ තුන් දෙනා මට හරි ආදරේ සලකන හොඳට අපි දැන් කතාකරන්න එපයි තාත්තා හිටියා නම් මේ සතුට අපෝ හරියට සතුට වෙයි එයා සින්දු කියනවනේ ඉතින් ඉතින් අපි දෙන්න එක ඔය පැරණි ගීත එහෙම අහනවා වගේ ගුවන් විදුලි එහෙම ඔය දැන් පළවෙනි වටේ එහෙම ගායනා කරලා ජයග්‍රහණය කරා පස්සේ තාත්තා මොකද කිව්වේ එයාට ඉතින් හරිම සතුටක් දැනුණා ඉතින් මගේ කොල්ලා ඉදිරියටම යනවා කියලා තමයි කී කියා හිටියේ ඉඳගෙන ටීවී කලකට වෙලා ඉතින් බලාගෙන ඉන්නවා අද හිටියනම් පුතාගෙන සෑහෙන ආඩම්බර වෙන්නේ ඔව් ජීවන් හොඳ ජයග්‍රහණයක් මේ ඊයේ පෙරේද තරගේ ලබා ගත්තා. මොකද්ද දැන් අවසාන මහා තරගයේද අනිවාර්යෙන් මගේ හිනේ තියෙන එතන මං ආවේ කාවත් පහත් කරන් යන්න නෙමෙයි. මගේ දක්ෂතාවයෙන් මම යන්න. මේකට මට ලොකු සතුටක් ලකුණු සහයෝගයක් හම්බ වෙනවා මගේ එක්ස්පර්ට්ගේ. ඉතින් මම අමල් සේවත් මේ වෙලාව ඉතාම ආදරෙන් මතක් කරනවා සහ මාව දිරිමත් කරන හැම දෙනාම
මේ අවස්ථාවේදී මට මෙතෙන්ට එන්න මේ තොක්කල් මට මෙතෙන්ට එන්න මාව දිරිමත් කරපු හැම කෙනාවත් මම ආදරෙන් මතක් කරනවා. ඉතින් මගේ එකම බලාපොරොත්තුව තමයි හිරුස්ටා කිරුල. අපිට නිකම් වුණ අභියෝගය වැඩි වෙන්න ජීවන් දෙන ශක්තියත් දෙන ජවයත් වැඩි වෙනවද කියලා අභියෝග ඉස්සරහා සැලෙනවට වඩා ජීවන් වඩා හොඳින් මේ ඉදිරියට යනවා කියන්නේ. අභියෝගයක් හම්බුනහම ඒ අභියෝගේ මම බලන්නේ කොහොමයි ඒක ගායනයේ තරඟවලදී විතරක් නෙමෙයි. මගේ ජීවිතේ මම හුඟක් වෙලාවට මම try කරන්නේ මට අභියෝගයක් එන හැමතැනකම මම මට අභියෝගයක් කරගන්න. ඒක. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. අභියෝග වලට බය වෙන්න ඇත්තටම ඕන. මම නම් බය නැහැ අභියෝග වලට. ඉතින් මේක මට අභියෝගයක් මොකද හේතුව මම මේ එක්ස්පර්ට්ලා තුන් දෙනෙක් ඉස්සරහා සින්දු කියනවා කිව්වහම ඒක මට ලොකු අභියෝගයක්. නමුත් මම ඒක ඇත්තට හිතන්නේ මොකද මම ඇවිල්ලා ඉන්නේ ගායකයෙක් වෙන්නනේ. ඒ අභියෝගේ ජය ගන්න ඕනේ. අභියෝගේ ජය ගන්න එපා. මොකද අපිට කලින් මුළු රටක් ලෝකයක් ආදරය කරපු තුන් දෙනෙක් ඉස්සරහා තමයි මම සින්දු කියන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් මමත් කවදා හරි එතනට යන්න තමයි try කරන්නේ. ඉතින් ඒක මට මම අභියෝගයක් වෙලා තියෙනවා. මොකද මම එදත් එත ගිය පාරයකත් බම කුවා මල්සර් ඉස්සරහම ගිහුවා මට ඕනේ සර්වගේ ගායකයෙක් වෙන්න කියලා. ඇත්තටම මට ඕනේ වගේ ගායකයෙක් වෙන්න. හම්වැල්ලේ ජීවන් චන්දිමා